තුට්ටු දෙකකට ගේ කුරුල්ලන් පස් දෙනෙකු විකුණනා නොවේද? දෙවනහන්සේ ඔවුන්ගෙන් එකෙකුවත් අමතක නොකරනසේක. ඔබ ගේ කුරුල්ලන් රාශියකට වඩා අගනේය. සාමාන්‍ය සමය 28 වන සතිය ඔක්තෝබර් 15 සිකුරාදා මෙනෙහි කිරීම. අප්‍රමාණතේනි මෙතන ඉන්නේ නම් ගේ කුරුල්ලෝ නෙමෙයි. හැබැයි සාමාන්‍යහන්සේ ගේ කුරුල්ලන් අරගෙන කතා කරන ලස්සන දෙයක් තියෙනවා. ඔබ කොච්චර වටිනවද? ඔබ කොච්චර වටිනවද? මතක තියාගන්න වටින කෙනාව රකින්න. රකින්න කෙනාව රකින්නවා නම් ඔබ රැකින නිසා බය වෙන්නේ නැහැ. ජීවිතේ බය කියලා කියන්නේ මහා කාලක නිර්ණාත්මක සිතුවිල්ල. බයත් එක්ක ඔබ ජීවිතේ ගොඩාක් දේවල් නැති කරගන්නවා. බයත් එක්ක ඔබ ජීවිතේ ගොඩාක් දේවල් හංගනවා, වහනවා, ප්‍රෝඩාව. ජීවිතේ යථාර්ථය කියන්නේ නැති බයයි. ඇයි? එතන බයක්. එක ජුවම් 4 උදාසී කතා කළ කියන 18 ප්‍රේමය තුල බියක් නැහැ. බිය දඬුවමට සම්බන්ධයි. එනිසා බයවන්න ප්‍රේමය තුල පවතිලා නැහැ. අදුනහසේ ඔබට සහතිකයක් දෙනවා. සහතිකයක්. ඔබේ ජීවිතය හංගන්න අවශ්‍ය නැහැ. වහගන්න අවශ්‍ය නැහැ. ඔබනහසේ කියන්නේ පරිස්සම් වෙන්න. පරිසිවරුන්ගේ මුහුන් වලින් පරිස්සම් වෙන්න. ඒ කියන්නේ ඊස්ට් පිටිනැලියකට දාලා කලවම් කරාම ඒක පුම්බන දෙයක්. ඒ කියන්නේ ඒක ඇතුලෙන් ඔබව පුම්බනවා. ඒ කියන්නේ ඒක ඔබව පළපාන තැනකට අරගෙන යනවා. උන් කයිරාටිකයන් කියලා කියනවා. කයිරාටික කියන වචනේ හිපොක්‍රිට් කියන වචනේ. ඒක ලතින් භාෂාවෙන් ගන්නෙ නළුවා, දෙබිඩි, රඟපාන චරිතයක්. රවටිල්ලක්. ඇයි රවට්ටන්න ඕනේ? සුදුහුණු කාපු සෝන් ගයක් වගේ ඇතුලේ කුණ වහගෙන වැඩියෙන් වෙන පැත්තක් පෙන්නගෙන රවටිල්ලක්. අප්‍රමාණතේනි ස්වාමීන් වහන්සේ අද කතා කරනවා එහෙම රවට්ටන්නේ ඇයි? හංගපු හැම දෙයක්ම එලි කරනවා. සංගවේති හැමදේම එලි කරනවා. සෑම රහසක්ම ප්‍රකාශ කරනවා. එබැවින් ඔබ අඳුරේ පැවසු දේ එළියට අසන්න ලැබෙනවා. ඇතුළු ගබඩාවලදී කනට කොඳුරු ලද දේ පියසි මුතුනෙන් පළකනු ලබනවා. හංගපු හැම දෙයක්ම එලි කරනවා. ඒක ඔබට ප්‍රශ්නයක්ද? ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඔබ වහගත් තැනක් තිබුණා. ඔබට දෙබිඩි ජීවිතයක් තිබුණා. ඔබ හංගගත්තුත් වහගත්තුත් සමනි ප්‍රේමන්තයනි ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරලා කියන්නේ මගේ පුතේ මගේ දුවේ ඇයි බය වෙන්නේ? ඇයි අදහන්න බැරි ඔය මල කන්දට පණ දෙන්න ඔබගේ වැරද්ද ඒ වැරද්ද වැරදීමක් කරන්න හසර බැරිද? ආබ්‍රහම් අද වචනේ කියන්නේ එකයි ආබ්‍රහම් වහන්සේ ආබ්‍රහම් දෙවනාසේ අදහගත්තේ ඒ ඇදහිල්ල නිසා ඔහු දමිටි කුණ්ඩු බවට උන්වහන්සේ පිළිගස්සේක. ඇදහිල්ලෙන් තමයි ධර්මිෂ්ඨ උනේ. ස්වාමීන් වහන්සේ මට අවුරුදු 80කින් 90දී 100දී මට දරුවෙක් දෙන්න පුළුවන් කියලා අදහගත්තා. ඒක අබ්‍රහම් කරපු දෙයකින් ලැබිච්ච දෙයක් නෙමෙයි. බලන්න මේ සම්බන්ධයෙන් යම් වැඩක් කරන කෙනෙකුට දෙන වේතනය පරිශෝ පරිතෝෂික දීමනාවක් හැටියට නොව ඔහුට ගෙවිය යුත්තක් හැටියට සැලකුණු ලැබේ. ඒත් එවැනි යමක් නොකරන අභක්තිකයන් දමිටු බවට පමුණුවන දෙවියන් වහන්සේ අදහන තැනත්තා ඔහුගේ ඇදහිල්ල නිසා දමිටු ලෙස පිළිගනු ලැබේ. ඒ කියන්නේ පරිතෝෂික දීමනාව. ඒ කියන්නේ එයාට ලැබෙන්න ඕනේ දීමනාවක් නෙමෙයි. එයාගේ පඩිය කරන දෙයක් ලැබෙන පඩිය. ඒතර ඇදහිල්ල විතර පඩියක් නෙමෙයි. ඔබ අදහනවා ස්වාමීන් වහන්සේගේ තෑග්ග ඔබ ලබනවා. ගැළවීම ලැබෙන්නේ ඔබ කරන පුණ්‍ය ක්‍රියාවකින් නෙමෙයි. ඔබ ඒ දේ කරලා එතකොට ඔබ කොලස් අප් කරගෙන ස්වාමීන් වහන්සේ මම මෙහෙම කරා කියලා බාඩම්බරෙන් කියනවා. නෑ. පරිසිවරු ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ ඇදහිල්ල අයිති කරගන්න නැතුව එයාලගේ ශක්තියෙන් ජීවත් වෙලා දසපන්න තිෂ්ඨ කරලා ඒ දේවල් සම්ප්‍රදාය ඉෂ්ඨ කරලා සම්බන්ධකම හොයන තැනකට ගියා. හැබැයි එයාලටම කරගන්න බැරි දෙයක් තියෙනවා. එයාලා වැටෙන දුර්වලකම ඒ අසික්කිතකම හංගගෙන ඉතින් බොරුවක් කරන්නේ. ඇදහිල්ලක් නෙමෙයි එයාලා ගමන ගියේ. ඔබ අදහනවා නම් ඔබ වහගත්ත ඔය කුණු වෙච්ච ඔය සෝන් ගෙදර තියෙන මල කන්දට උන්වහන්සේගේ වචනයෙන් බලය දෙන්න පුළුවන් කියලා. තවදුරටත් ඔබට වහගන්න දෙයක් මහා නිදහසකට යනවා. ඒ නිදහස තුළ මම ප්‍රමාණතේනි ඒ ඔබ වකරන දෙකින් නෙමෙයි ඇත්ත කිල්ලෙන් ඔබේ සම්බන්ධතාවයට යනවා. වචනය කතා කරලා කියනවා. ඒ හැටියට කෙනෙකුගේ පුණ්‍ය ක්‍රියා
ගණන් නොගෙන දෙවනාසය විසින් දම්විතු බවට පමුණුන ලබන මිනිසාගේ භාග්‍යවන්තකම ගැන දාවිද් රජු මෙසේ කියයි. තමන්ගේ අධාර්මික ක්‍රියාවලට කමාවත් පාපවලින් නිදහසක් ලැබූ අය භාග්‍යවන්තයෝය. සමිදාන මහන්සේ විසින් පාපය ගණන් නොගෙන හරිදු ලබන තැනැත්තා භාග්‍යවන්තයෝය. යන්නේ සම්බන්ධතාවයට එන්නේ මාව ස්වාමින්වහන්සේ ගලවනවා බේරනවා කියන දේ එක්ක. ඔබ අදහනවා ස්වාමින්වහන්සේගේ වචනේ. ඒක ප්‍රේතන ආඩම්බරකමක් නෑ මගේ ප්‍රමාණය. ඒක වහගන්න දෙයක් නෑ. බැරි වුණාම ඒක උනාසගාවට අරගෙන ගිහලා ස්වාමිනේ මට කරන්න බැරි දේ වාසයට කරන්න පුළුවන් කියලා ස්ථීර ඇදහිල්ලක ඉන්නවා. එතනටයි ස්වාමින්වහන්සේ දැන් ඔබට කතා කරන්නේ. මම ප්‍රමාණයෙන් මේ නිදහස ඔබ ලැබුවයින් පස්සේ උනාසයේ තුල මහාන් නිදහසක හැම ඇත්තක්ම බවහන් නැතුව දිගහරිනවා. ඒතර බය වෙන දෙයක් නැහැ. අද වචනේ කතා කරලා කියන බලන්න. මගේ මිත්‍රවරුනි ශරීරය නැසා ඉන්පසු අන් කිසිවක් කළ නොහැකි අයක බිය නොවන්නේ මම ඔබට කියන්නේ. කියන ශරීරේ මරන්න පුළුවන් හොඳ නපුරට. ජේසු මැරුවේ නපුර. එතකොට දෙවනස ඉඩ දුන්නා. එතන ඔබගේ ජීවිතයට නපුරට කරන්න පුළුවන් බලයක් තියෙනවා. ඔබගේ ජීවිතය අන්නාත කරලා නන්නත්තර කරලා ශාරීරිකව ඔබ වටල ඔබගේ මානසිකව ඔබ බුදු බල කරන්න පුළුවන්. හැබැයි ස්වාමිනාසි කියනවා උට බය වෙන්න එපා. කිසිම ලෝකේ ලෞකික තලයක අසාර්ථකත්වයක රෝග පීඩාවකට බය වෙන්න එපා. බය වෙන්න ඔබගේ ශරීරය මරුණයින් පස්සේ නිරයට එලන්න පුළුවන් තරම් මානසික බය වෙන්න. එතකොට මම ප්‍රමාණතිනේ මේ බය අපි ගොඩාක් දෙනාට දෙවියන් වහන්සේට බය නැහැ. ලෝක සිද්ධි වලට බයයි. පුද්ගලයන්ට බයයි. කණිකවට බයයි. පාළුවට බයයි. ආදරය නැති වෙයි කියලා බයයි. එතන ඔබ මොකද කරන්නේ? ඔබ උන්වහන්සේට බය නැහැ. ඒ තැන්වල ඒවා ලබා ගන්න ඔබ චීප් පහත් විදියට වැටෙනවා. ස්වාමීන් වහන්සේ ඔය පාළු කරේ හරහා උන්වහන්සේට අරගෙන ගිහිල්ලා ඔබ හිතනවට වඩා දෙයක් දෙන්න පුළුවන් කියන එක. ඔබට අද ඉන්නවා මොනවාසේ පිලාත් කිව්වේ ඔබ මරන්න උනත් ගලවන්න උනත් බලය තියෙනවා කියද්දි දෙවියන් මගේ තාත්තා ඔබට බලය දුන්නේ නැත්තම් ඔබට කරන්න බෑ. ජේසුස් සත පහකට ගණන් ගත්තේ නැහැ ඒක. හැබැයි රිදුන්නේ නැත්තේ නැහැ රිදුනා. ඒතර ඔබගේ ජීවිතේ මේ සහතිකකම බය වෙන්න නිරයට හෙලන්න පුළුවන් ඒ තනන් වාසේ බය වෙන්න මේ තනන්ස මගේ තාත්තා. ඒ තාත්තා තමගේ එකම පුතාව දුන්නා පාපේ නැසීමේ පිළියමක් වශයෙන් ඔබ මව ගැලවෙන්න අදහනයි ගලව ගන්න. චුම්තුනේ දාසේ කියන්නේ කයි? ඒ තාත්තට බය වෙනවා කියද්දි මේ යක්කුන්ට බය වෙනවා කියන්නේ මේ මහා ආදරයක මහා සාන්තිකකමක්. ඒකම උනාසක කතා කියලා කියන්නේ තුට්ටු දෙකකට ගේ කුරුලන් පස් දෙනෙක් විකිරුණා නෙවෙයිද? දෙවනාසි උන්ගෙන් එකෙක්වත් අමතක නොකරනසේක. මම ප්‍රමාණතේනේ. එච්චර ලෝකෙ තුල ගණන් ගන්න තැන. උනාසක අවධානය තියෙනවා. උනාසි අමතක කරන්නේ මහපුදුම වචනයක් කියන්නේ එච්චර ඩීටේල් එකකට උනාසගේ අවධානය තියෙනවා. අසල ඔබගේ ජීවිතේ වෙන හැම දෙයක්ම උනාසි කියන ඔබගේ හිස කිස් පව මම ගණන් කරලා තියෙනවා. පයදර පුතේ ප්‍රමාණයේදී උනාසි කියන ඔබගේ හිස කෑක්වත් වැටෙන්නේ නැහැ. උනාසි දන්නේ නැතුව ඔබගේ ජීවිත වෙන හැම දෙයක්ම උන්වහන්සේ දන්නවා. හරියටම උනාසිට තේරෙනවා. ගේ කුරුළු රාශියකට වඩා ඔබ උන්වහන්සේට වටිනවා. එනිසා ඒ වටිනාකම ඉන්න. ඒ වටිනාකම රැඳෙන්න. ඔබගේ වටිනාකම නැති වෙන්නේ ඔබ පහපෙට වැටෙද්දී නපුර කියනවා ඔබ වටින්නේ නැහැ කියලා. ඔබ වටින්නේ නැති වුණාම ඔබ රැකින්නේ නැහැ. ඒ සංරක්ෂණ බයි වුණාම ඊටස ඔබ රැකින්නේ නැති වුණාට ඔබ විසින් ඔබව රැක ගන්න වෙනවා. ඉතින් ඒ රැක ගන්නවා කියද්දී බය වෙනවා, වහ ගන්නවා, හංගනවා, රැංගෙනවා. මේ ඔක්කොම වෙන්නේ ඒකයි. හැබැයි ඔබගේ දන්න ඔබගේ ජීවිතේ වෙන හැම දෙයක්ම දන්න ස්වාමිනාසේ වදාන්න. ඇදහිල්ලෙන් උන්වහන්සේ වෛද්‍ය කරගන්න. මම ජීවිතේ වටගත කාලකන්නිකම තුළ උන්වහන්සේට අලුත් දෙයක් කරන්න පුළුවන් කියලා විශ්වාසය. ආබ්‍රහම් තුළ තිබුණු විශ්වාසය. මහලු වේදී ආබ්‍රහම්ට දරුපරක් ලැබෙන ස්වාමිනාසේ. ඔබගේ ජීවිතේ මොනවා වුණත් ඒ වටිනාකම තුළ අරගෙන යනවා. ඇදහිල්ලෙන් උන්වහන්සේ තුළම එල්ලිලා ඉන්න. ආමෙන්. ජේසුස් වහන්සේ